සිරදනාටම ආයුබෝවන් මම ධනංජය සඳරුවන් අද මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ හැමෝම හොයන ඩයලොග් අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන් එක කොහොමද ඇක්ටිව් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා බලන ඇති මොකද්ද මේ අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන් එක කියන්නේ. මේකෙදි වෙන්නේ මේකයි සාමාන්‍ය ඔයා දවස පුරාම ඉන්ටර්නෙට් ඇක්සස් කරත් ඉන්ටර්නෙට් එකේ හිටියට ඔයාට අමතර ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මුළු දවසම YouTube වීඩියෝ ඕනේ නම් බලන්න පුළුවන්, Zoom map එකේ ඉන්නවා නම් Zoom map එකේ දෙයක් කරන්න පුළුවන්, TikTok වීඩියෝ බලනවා නම් TikTok වීඩියෝ බලන්න පුළුවන්. මේ වගේ ඕනෑම දෙයක් ඉන්ටර්නෙට් එක තුල කරන්න පුළුවන්, අමතර ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයා හිතන්න, ඔයාලා දැන් එක එක දේවල් වලට එක එක පැකේජ් නේ ඇක්ටිව් කරගෙන ඉන්නේ. මේකෙදි එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්ත ගමන්ම ඕනෑම දෙයකට ඔයාලට ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. Zoom නම් Zoom, YouTube නම් YouTube, TikTok නම් TikTok, WhatsApp නම් WhatsApp, Facebook නම් Facebook, Messenger නම් Messenger. මේ ඕනෑම දෙයක් ඔයාලට ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. තව දෙයක් තමයි සමහර විට ඔයා දැන් සාමාන්‍ය පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තාම ඒක හදිසි ඉවර වුණොත් ඒකේ ඩේටා ලිමිට් එකක් තියෙනවනේ. ඉතින් ඔයාලට සිද්ධ වෙනවා එතකොට සමහර විට ක්ලාස් කට් වෙන්න ඉඩ දෙනවා. YouTube වීඩියෝ බලන්න ආපහු ඒ පැකේජ් එක ඇක්ටිව් කරගන්න ඕනේ. ඉතින් මේකෙදි එහෙම නැහැ. මාසයකට මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තාම ඔයාලට දවස පුරාම ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඉතින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැතුව. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අපි බලමු මේ පැකේජ් එක කොහොමද ඇක්ටිව් කරගන්නේ කියලා. කොටුවයි 678 කොටුව ඩයල් කරන්න. ඩයල් කරලා ටික වෙලාවක් ඉන්න මේ විදිහට මෙනු එකක් ඉන්නවා. තප්පර දෙක තුනක් ඉන්නකොට මෙනු එකක් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආ මේකෙදි ලබා දෙන්න අංක 3 මොබයිල් ඩේටා ප්ලෑන් කියන එක. ඊට පස්සේ ආයේ තප්පරයක් විතරදී මේ විදිහට එනවා. මේකෙදි ඔයා දෙන්න ඕනේ ඕල් අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන්. ඒ කියන්නේ අංක දෙක දෙන්න ඕනේ. දෙක දීලා සෙන්ඩ් කරන්න. ඊට අසවට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. මෙතනදී ඔයාට තෝරා ගන්න පුළුවන් ඔයා කැමති මොන ස්පීඩ් එකද කියලා. ඔයා මේකෙදි අංක 1 ලබා දුන්නොත් 1 Mbps, තප්පරයට මෙගාබිට් 1යි, 2 ලබා දුන්නොත් 2 Mbps, තප්පරයට මෙගාබිට් 2යි, 3 ලබා දුන්නොත් 4 Mbps, තප්පරයට මෙගාබිට් 4යි. මම මෙතනදී රෙකමෙන්ඩ් කරන්නේ නැත. මම කියන්නේ අංක 1 ලබා දීලා 1 Mbps පැකේජ් එක ඇක්ටිව් කරගන්න. ඒකේ හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම අපි මේ යොදන, ඒ කියන්නේ අපි මේ වැය කරන ඩේටා සඳහා ගාන සාධාරණයි. ඉතින් එතකොට රුපියල් 1430ක් වගේ වෙන්න ඕනේ වැට් එකත් එක්කලා අය වෙන්නේ. ඉතින් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ මාසයක් පුරා අපිට ඇතිතරම් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඒ ගානට. දැන් මේකෙදි වාට හිතනවනේ මේ ස්පීඩ් එක ලිමිට් කරලා කියලා. එහෙම ලොකු ලිමිට් කිරීමක් කියලා තේරෙන්නේ නැහැ. මොකද අපි මේ ඉන්න ප්‍රදේශවල ස්පීඩ් එක බැලුවහම සාමාන්‍ය ස්පීඩ් යන්නේ. අපි යූස් කරන්නේ නැහනේ ෆයිබර් කනෙක්ෂන් එකක්වත්, නැත්තම් 5G වත් මේ පැත්තේ නැහනේ මේ ප්‍රදේශවලට. ඉතින් ඒක නිසා ඒ වගේ බලද්දි මේ පැකේජ් එක හොඳටම වටිනවා. ඉතින් ඔයාලට තියෙන අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙන්න මේ විදිහට සෙන්ඩ් කරාම ඊළඟට මෙතනදී එනවා ඔයාලට කැමති කාල සීමාව. අනිවාර්යයෙන් දවස් 30ක ඇක්ටිව් කරගන්න. එතකොට අංක 4 ටයිප් කළාම සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතනදී අංක 1 ලබා දීලා ඇක්ටිව් කරගන්න. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සාර්ථකව මෙන්න මේ පැකේජ් එක ඇක්ටිව් කරා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩි මැසේජ් එකක් එනවා. ඊළඟට අපිට ඉන්බොක්ස් එකට තව මැසේජ් එකක් එනවා. පොප්අප් මැසේජ් එකට අමතරව මැසේජ් එකක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මැසේජ් එක. හරි, මෙන්න තියෙන්නේ. සාමාන්‍ය මේ පැකේජ් එකෙත් මම රෙකමෙන්ඩ් කරනවා ඔයාලට 1 Mbps ඇති කියලා. මොකද මේ පැකේජ් එක ඇතරම මමත් දැනට පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය මෙගාබයිට් එකකට ආසන්න දෙයක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම අප්ලෝඩ් කිරීමෙත් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඒක නිසා මේ පැකේජ් එක ඇතරම හොඳ ඊට එහාට ඕනේ කියලා හිතනවා නම් පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තら ප්‍රශ්න නැහැ. හැබැයි ගාන පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න, මේ පැකේජ් එක ඔයාලා ඇක්ටිව් කරගෙන තියෙනවා නම් එයාලගේ අදහස් දරන්න කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලා ඇක්ටිව් කරගෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්න අපේ channel එක subscribe කරලා තියන්න. ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.